who is going to church like a good girl? ක්‍රිෂාන් ඇත්තමකෝ තහනම් කළ තියෙන මට කඩවලට යන්න බිකස් මං ඒ ගියාම ඕන නැති ඒවා ඔක්කොම අරන් යනවා කියලා. ක්‍රිෂානිය, here can you give Bap your romantic kiss? අපෝ ගියා telling a story. අනේ මම red lipstick දැම්ම කාලෙකට පස්සේ. Hi hi කොහමද? අද සන්දේ දවසේ කියන්නේ අපේ සාමාන්‍ය නිවාඩු දවස වුණාට මේ වැඩිපුරම වැඩ තියෙන දවසනේ. මම කලින් උතුගලට කියලා තියෙකන වැඩිපුරම වැඩ තියෙන්නේ සාමාන්‍යයෙන් සන්දේට. ඉතින් අද ඉස්සලම් කරන්න තියෙන්නේ පල්ලි ගිහිල්ලා තමයි අපේ ඉතුරු වැඩේ පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් අපි ඉරිදා උදේ පල්ලි යනවා, හවසත් පල්ලි යනවා. අද අපි උදේට ආවා. මොකද අපිට හවසට ප්‍රෝග්‍රෑම් එකක් යන්න තියෙනවා. ඉතින් හිමුනාම අපි එක අපි කොමාරි දවසකට පල්ලි යන්න කොහරි හදා ගන්න. ඉතින් මේ අනිත් දේ තමයි අද මේ ක්‍රිෂාන්ත් සාමාන්‍යයෙන් ගෙදර ඉන්න සැහෙන සන්දේ අද මම උයනවා. මම අනිත් දවසලත් උයනවා. හැබැයි අද යා කැමති කෑමක් මේ හදන්නේ. ඉතින් හබලමද මොනවද අපි කරන්න කියලා. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් සන්ඩේ දවස් ගත කරන්නේ කොහොමද? නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවද? නැත්නම් අනිවාර්යයෙන්ම පවුල ඇත්ත කෙලියට යනවද? එහෙමද කියලා මට කියන්නේ. මොකද මම සාමාන්‍යයෙන් දන්න සමහර අය ඉන්නවා. මම දන්න කීප දෙනෙක් ඉන්නවා. ඉරිදා ටේබල් එක අනිවාර්යයෙන්ම හදන කෑම දෙන. ඒ කියන්නේ සමහර අය කිරිබත් අනිවාර්යයෙන්ම ඉරිදාට හදනවා. ඒ වගේ සමහර අය ස්පෙෂල් ලන්ච් එකක් හදනවා එවරි සන්ඩේ. එතකොට නැත්තම් ඒගොල්ලෝ ඩිනර් අවුට් එකකට යනවා ෆැමිලි ගෑත් එක්ක. එහෙම එහෙමයි මම දන්න කීප දෙනෙක් කරන විදිය තමයි ඒ. ඉතින් ඕගොල්ලෝ කොහොමද ඒක කරන්නේ කියලාත් කියන්නකෝ. මේ හරි, එහෙනම් අපි ඉස්සෙල්ලාම උදේට කන්න හදන්නත් එක. උදේට කන්න අද බබා සචි වන් සීරියල් ඇන්ඩ් ඉද නැගිට ගමන් හොඳට අතුබ. This is I think this is a little more than one liter. I actually don't know how much liters this bottle holds. I think it's a little more than 1 liter. I think it's 1.5 ml. No, liters, 1.5 liters. liters, we need liters with the water on it. Amuta? Carrots. Good. Play with Tata, okay? Don't come here. It's a toddler who is in the hair. දන්නවා නේද නැවත යාටත් ඕනේ එකට අත දාලා මේවා කරන්න. දැන් අපි රයිස් ඇන් කැරි හදනවා කියන්නේ I have to like do it on my own. ඉතින් මම ඊයේ රෑ ගොඩක් දැන් අද ඉතින් මම උයන්ට පෙර නිසා මම ඊයේ රෑ කොහොම වගේ එළවලු ටිකයි හැමදේම කපලා තියාගත්තා. ඒකට ලේසිනේ. අද මම හදනවා pork stew එකක්. එහෙම හදලා එහෙම තමයි අපි මම රික්වෙස්ට් එක ආවේ කියන්නේ කැරට් පොන්චි ගෝවා දාලා කරි එකක් කිරට හදනවා. ඒක මේ ඒක රසයි හැදුවම ඒක එළවලු ජාති තුනක්ම තියනවා නේ එකේ. ඒක හදනවා and that's it. That's it. And this is my the onion, garlic and all that cut and kept. මේ වගේ පොඩි පොඩි බාස්කට් වලට දාලා මේ box එකේ දාලා තියාගත්තම ලේසි තියෙන්නේ. I hope you can see. So yeah. This is what we are going to, I'm going to cook today.
හර ආපු ගමම මේ ඊයේ රෑ උයලා කරලා අර වතුර බේරෙන තිබ්බ භාජන තියනවා නේ ඒවට කොහොම අස්සම ඉන්නවනේ උයන පටන් ගන්න කලින් මේ උයලා තන it has to be clean and tidy smart I don't feel like cooking ඉස්සෙල්ලම බත් එක තියෙන. බත් වලට මම සාමාන්‍යයෙන් ලුණු දාන්නේ නැහැ. හැබැයි මාත් එක ලුණු නැහැ කියලා කෑම. මොකද බත් එකේ ලුණු හයින් නැති කොට ඒකල කෑම ලුණු නැති කියලා. So I just started adding salt to the rice. ලුණු සුදුරුනේම කපලා තියාගත්තම හරිම ලේසි. තක් තක් ගාලා සුකුතු යන්න තියෙන්නේ. එළවලු ටිකක් කපලා තියාගත්තම. මොකද මේ එහෙම කොහෙද යන්න තියනවා නම්, ඉයලා යන්න තියනවා නම්, දේ නැගිටලා කරන්න තියනවා නම්, මේ විදිහට නෑ කපලා තියාගත්තම හරිම ලේසි. මම හිතන්නේ ගොඩක් අය වැඩ කරන අය මේ රස්සාව ගන්න අයම ගොඩක් මේ විදිහට තමයි කරන්නේ. So that saves a lot of time also. මයිස්ලම හදන්නේ මගේ ඒලවලු කාරියක. ඉතින් ඒකට මම අමු මිදිසුත් කපලා තියෙනවා. ඒක මම එකතු කරන්නේ නැහැ. මොකද බබාට මේ දෙනවා මේ කාරියට. ඉතින් මම ඒකට ලුණු සුදු ලුණුයි තක්කාලි තක්කාලි නැහැ කරපිටයි දාන්නේ. අබට් කක් දාන්න ඕනේ. And we need some alcohol. And we need some turmeric powder and some salt. Put the adobo and මම කපලා තියෙන්නේ ගෝබා කැරට් ඇන් බීන්ස් මේක අල දාන්නත් පුළුවන් අල දාන්න හොඳට මේක සෙන්සරාද කරලා ඊට පස්සේ ඉතින් ටිකක් දාලා අර තැම්බේ නැරන කිරි පොඩක් දාන්න තියෙන්නේ මේකට මතුරු ටිකක් දාලා අපි හොඳට තැඹුණාට පස්සේ මේ ටික ටිකක් තැම්මම අපිට කන්න පුළුවන්. මේක විතරක් පස්සේ කන්න පුළුවන්. Now we add some salt. ඔය පිටින් පරිස්සමෙන් දාන්න ඕනේ දැස් මොකක්ද මේ වැඩි උනා කන්න වෙන්නේ නැහැ නේද ඉතින් මේක තැම්බෙන්න ඕනේ එතකොට කැරට් ටික තමයි ඒක කැරට් මම චන්ක්ස් කැපුවේ now I'm going to make the poke මම පෝකේට තෙල් දාන්නේ you know because it has a lot of fat in it මම මේක හොඳට තෙල් නෙමෙයි තාච්චි රත් වුණාම මම කරන්නේ මේ හොඳ ෆැට් කෑල්ලක් දාලා කෝකේම සාමාන්‍ය එක එක දැන් එක එක විදිහට හදන එක එක පලාත් වල එක එක විදිහට හදන්නේ
ස්ටෝව එක ඇත්තමකොත් ක්‍රිෂාන්ගේ අම්මි ගොඩක් වෙලාට හදලා මා ආසයි ආන්ටි හදන විදියට. ඒතර අපේ අම්මි හදන්නේ අර රෙඩ් ෆෝක් කරි එක නැත්නම් බ්ලැක් ෆෝක් කරි එක එහෙම. ඒ රසවල් දෙක දෙක. ඉතින් මුඩයක් යනවා කන්ද. අද මේක කන්න ඕනේ මේ විදිහට කන්න ඕනේ කියලා. ඉතින් මේ අපේ ගෙදර ගිය සනිවාරයේ මම්මි එයාගේ රෙඩ් ෆෝක් කරි එක හදනවා. ක්‍රිෂාන් ගියාම නිතරම හදන්නේ මේ ෆෝක් ස්ටූ එක. දෙකම රකයි. දෙකටම අපි ආසයි. එයි ඉතුරු පෝක් ටික හොඳට බලන්න. නූලු අමමුරු මැරිනේට් කරපු බාතරයකට වතුර ටිකක් දාලා මේ ටික අපි දානවා. වතුරක හිඳනකම් මේක තම්බන්න ඕනේ. කියන්නේ පොඩි ටිකක් ඉතුරු වෙන විදියට මේක තැම්බෙන්න හරින්න ඕනේ. මේ තියෙන්නේ ভেජිටබල්ස් ටික. දැන් මේකත් හොඳට තැම්බිලා තියෙන්නේ. කැරට් ටික තව ටිකක් තැම්බෙන්න ඕනේ. ඊට පස්සේ මේකට මම පිටි කිරි ටිකක් දානවා. මම මේ පොල් කිරි ටිකක් හදා ගන්නවා. අපේ ভেජිටබල් එකට දානවා. අපි ඉතින් පැකට් කරන පොල් කිරි තමයි ගන්න. පොල් ගෙනල්ලා ගාලා මෙතන කරන හැරි අඩුවේ ඒක කරන වෙලාවල් තියෙනවා. අපි සමහර කෑම හදද කැන්ඩල් එතකොට සෝවා දේව හදද්දි නම් ගාලා තමයි කරන්නේ. මේ අපිට මේක තමයි. It's easy. එතන රෂ දෙන්නේ මේ කරීස් දෙකම එක පාට. ඒ කියන්නේ I want my curries to be colorful. I want my plate to be colorful. But it's going to be the same color today. Come on, Nanny. පිටි කිරි දැම්මට මට නිකන් හිතම ඒකද මේ සතර වැඩි වුණා කියලා. So let's do a bit of cold kiri. ක්‍රිෂාගේ මේ තාත්තා ඉන්නේ සද තාත්තට ගිහින් නැත්නම් ඉතින් මෙතට ඇවිල්ලා අම්මා don't cook don't cook don't ඔය ආසම නැහැ මම උයනවා. කන්න බැරි තද මම හදර කෑ. රසයි අපි තව නුන් ටිකක් දාමු. චුට්ටක් a pinch of salt. මම ලුණු ටිකක් වෙනම කපලා තියාගන්නවා ටිකක්. මේ වගේ සයිස් එකට ඒක ස්ටූ එක හොඳට මේ හැදලා ඉවරනාට පස්සේ ඒ කියන්නේ මේක හොඳට තැම්බුනාට පස්සේ මස් එක මම උඩින් දාලා නැත්නම් උඩින් දානවා ඒක. ආ තියන කනකොට තමයි කලවම් කරන්නේ. මේ කරීස් මම හදන්න කොහෙවත් ඉගෙන ගත්තේ නැහැ. ඒ කියන්නේ අපි දැන් කනවානේ එක එක කරීස් වලට එක එක නයි එක එක විදිහට හදන්නේ. එම කනකොට ඒ රස දැනෙන විදිහට තමයි මම කෑම හදන්නේ. ඇත්තටම මම ඉස්සෙල්ලාම හදන්න ඉගෙන ගත්තේ පරිප්පු. ඒ කියන්නේ අම්මි ඒක මට ඉගැන්නුවා පරිප්පු හදන විදිය. එතකොට මට වයස කීයද? මේ රේඩ් 8 හරි 9 හරි වගේ. ඒ වගේ වයසදී පරිප්පු හදුවා. ඒක අම්මි කියලා දුන්නා මේ විදිහට මේ විදිහට මේ විදිහට හදන්න කියලා. ඇත්තටම ඒක පරිප්පු තමයි ඉස්සෙල්ලාම හදන්න ඉගෙන ගත්තේ. සහ ඉගෙන ගත්තේ එකම කෑම එක ඒක. පරිප්පුවක් හොඳට හදන්න දන්නවා කියන්නේ ඉතින් අනිත් කෑම ඉබේටම හදන්න පුළුවන් වෙනවා. මම දන්නේ ඒක මේ එහෙමද කියලා සාමාන්‍ය ඕන කෙනෙක්ට. But I feel if you can make a parippu like a yummy parippu that means you can make anything anything and everything like rice and curry. Because that's how I did. තව වතුර තියෙනවා. ඒ වතුර ටික තව චුට්ටක් හිඳෙනවා. මම ගොඩක් කරන්නේ මම පෝක් කරන්න ආසයි. හැබැයි මට ගොඩක් පෝක් කරන්න බෑ. මේ අර අර තෙල් එකට මම හිතන්නේ මට නිකන් එනවා ඔළුව ඔළුවේ අමාරු වතුර. ඒ කියන්නේ ඔළුව කැක්කුමක් යනවා. ඉතින් ඒක නිසා මම ගොඩක් කන්න කන්න ඇච්චර මේ කන්නේ නැහැ. චුට්ටි පොඩි කෑමක් කන්නේ. ඉතින් මම මට කන්න ඕන. Like I'm just going to fry a sausage maybe.
මේක තැම්බිලා තියෙන්නේ. දැන් මේක ලිප ඔෆ් කරලා තමයි අර කපාගත්ත මේ ලුණු ටික දාන්න ඕනේ. හැබැයි අපි දැම්මම කන්නේ නෑනේ. ඔතන මේක දැන් දැම්මොත් ලුණු ටික ඔක්කොම තැම්බෙනවා. ලුණු ටික අර හැපෙන ගාන තමයි තියෙන්නේ. ඉතින් අපි හැම වුණොත් කෑම කන්න යනකොට මම මේ ලුණු ටික දාලා ඒක සර්ව් කරාම හරි. ඉතින් මම මේක දැන් දාන්නේ නෑ. I hope I'll remember to add the onions. Then අපි විප ඔෆ් කරලා දැන් කෑම ටික අද ඉවරයි. දැන් අපි තියෙන ලෑස්ති නැස්සෙර යන්න. අපි දෙන්න චර්චාන ලෑස්ති. කවුද ලෑස්ති නැත්තේ? මම. මං මේ බබා ලෑස්තිලා ඉන්නේ. අස්සල ඩ්‍රෙස් එකක් ඇඳලා. ඒ තාත්ති. තාත්ති is like a princess and getting ready, taking so long to get ready, no? I taking phone. Is that your phone? Yeah. So oh, it's a nice phone, Nani. So who am I going to call? Who am I going to call? Call someone, call Saranya ki. Tell Saranya ki that you're going to church and tell Lucky also to come. Okay, okay. Api yana. Hey, appe tooti pishariya. So, hinava. What is that face? What is that face? I like that face. I like that face. Who is going to church like a good girl? Krishara is going to church. Where's Tata? Tata went to open the gate. Aline, you're a gatekeeper. We're done with church. Then මට මේ පොඩි බඩු වගේ ගන්න තියෙනවා. අපේ ගෙදර ගාව තියෙනවා ප්ලාස්ටික් බඩු කඩයක් එතනින්. ක්‍රිෂාන් ඇත්තමකෝ තහනම් කරලා තියෙන මට ඒ කඩවලට යන්න බිකස් මම ඒක ගියාම ඕනේ නැති ඒවා ඔක්කොම අරන් යනවා කියලා. මේ මම දන්නේ මම හරි ආසයි මේ වගේ ඒ වගේ කඩවල ගිහලා පොඩි පොඩි බඩු තියෙන්නේ. ඒවා නිකන් අරන් යන්න ඇත්තටම මේ වගේ ගත්ත ගොඩාක් බඩු ගෙදර තියෙනවා. හැබැයි ඒවා ප්‍රයෝජනෙට ගන්න වෙලාවල් තියෙනවා. But you know it's like a craze. So I wanted this spray can. එයාකෝ යාරා ගන්නම් කියලා ගිහින්. නැත්තම් මං පෑකටවත් එළියට එන්නේ නැහැ කියලා. මට වඩා පරක් වෙනවද කොයිද තාත්තානේ? අන්න කමින් දවෙන්න. Hi. කඩේ යවනවා කඩේ යවනවා. ඒක මම ගිහිල්ලා කරලා ආව නම් මට ඕන දේ ගන්න. ඉතින් ඕන දේ තමයි ගත්තේ. Hi, we are home. මම මේ මගේ යකෝක් එක ලුණු දාන්න යාලු. මම කිව්ව දෙ ලුණු දානවා කියලා. So I'm going to put that now. මේ තියෙන්නේ මගේ පත්තක. දැන් මේ පත්තක කාලා ගෙවල් පොඩ්ඩක් අස්පස් කරලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා චුට්ටක් නිදාගෙන නැගිටලා ලෑස්ති වෙනවනේ ගමනක් යන්න. අපි ඇත්තටම ගොඩ පොඩි බර්ත්ඩේ පාටි එකකට යන්න හදන්නේ. පොඩි කියලා කියන්නේ පොඩි බබෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට. යන ගමන් පේනවනේ අපි චූටි මැඩම්ගේ ටැන්ට්‍රම්ස්. එයා ඉතින් වාහනේට නැග්ගොත් එයාට යාගේ අර කෝණ වෙනවා. That's her energy drink. She always wants to have her energy drink. I think මේ අපි මේ යන්නේ ඇත්තටම කිව්වොත් ඉස්සෙල්ලාම අපේ ගෙදරට මොකද අපේ ගෙදර ගාම තමයි මේ පාටි එක තියෙන්නේ. ඉතින් අම්මි, තාත්ති, ශනු, මල්ලි, අක්කි අයියට එන්න වෙන්නේ නැහැ මොකද මේ ඉඳන්නේ අයියගේ ප්‍රෝග්‍රෑම් එක නිසා. ඉතින් අයියට ඇත්තටම පොත් පාටික මිස් වුණා. And Aki, then Baba, Api, Okomalam, Thamai, me party kata yanne. So, let's go and see what we are going to do. Aru Choti Miyek! Aru Choti Miyek! Aru Choti Miyek! Party, Saturday. Krishara pada hina venna kone? Apo, okay. Krishara, here, can you give Bap your romantic kiss? Your romantic kiss. Romantic kiss. Romantic kiss. Where give will you? Romantic, romantic kiss. ඔන්න දෙනවා ඔන්න බබා ඩස නොට් ගිව් රොමැන්ටික් කිසස් අයියෝ. නෝ. ක්‍රිෂාර ඩස නෝ රොමැන්ටික්.
ගොනි අම්මම ස්ලෝලි ස්ලෝලි අපෝ ලව් එක ක්‍රිෂාර දෙන්නේ නම් පවුනේ ආ ක්‍රිෂාර give this to නංගි බබා give නංගි බබා එයා පොර උස්සන්න ගාන්නේ You say happy birthday. Oops. Oh shit. To you for your proposal. Where's the ring? Today I put red lipstick, okay? I'm telling a story. I'm not red lipstick, I'm a car like a bus. This bus is a car like a bus. I'm so ugly. So this is actually one of our neighbor's kids' birthday parties. It was a really cute first birthday party. ඉතින් මේ විදිහට තමයි අද අපේ ඉරිදා දවස ගත වුණේ. හරිම සතුටුයි. උදේ ඉඳන්ම ක්‍රිෂාරයි ක්‍රිෂාන් එක්ක මම කාලය ගත කරලා ඒගොල්ලොත් එක්ක තමයි මුළු දවසම අද time spend කරේ. ඊට පස්සේ අද දවස ඉවර කළේ මගේ family එකේ ඔක්කොමලාවත් හම්බ වෙලා. So it was a really nice day. So this is how we spent our Sunday. Hope you guys enjoyed our video. එහෙනම් අදට මේ ටික තමයි. අපි තවත් video එකකින් හම්බෙමු. Bye bye. ඔබලා නන්දට මොන දාලා නබබා. ඔක්කො. බබා හවස්සගොයිර බබා.